අසා සිටියෙන් මෙසේ මේ ගඟ උත්පාදුයේ කෙසේ කොතැන කෙතින මේ ගඟ ගලන්නේ කෙසේ කුමකට ද ද ද ගොපලු තෙම මද සිනාවක් පා නෙතින් විද කිමිද මා මුහුණේ මුවින් නොබැනම අත දිගු කර ගෙනහැර පෑවා ගඟ මෙන්න අපි තින්නේ ඉතින් වගේ තත්ත්වයක අපි නොයෙකුත් ප්‍රශ්න අහනවා රණවීර වෙන මේ මොකද්ද මේක තේරුම් මොකද්ද මේ කියන්නේ කොහටද මේ දර්ශනය මොකද්ද ඉතින් අන්තිමට මම හිතන්නේ අර ගෝපාලු කිව්වා වගේ දෙයක් තමයි කියන්නේ ඔය ඉන්නේ ඔය තියෙන්නේ රණවීරේ කවි විඳින්න ඊට වඩා අපි එකින් එහෙම තමයි කියන්න වෙන්නේ නමුත් ඒක නිසා අපේ ව්‍යායාම නවතින්නේ මොකද ව්‍යායාම වල අර්ථයක් තියෙනවා ව්‍යායාම එක අර්ථයක් නම් විශේෂයෙන් කාව්‍ය කරණියදන තමයි තමයි පාරම්පරාවට ඉදිරිපත් මේ සාකච්ඡාවල අර්ථයක් තියෙන හැබැයි අපිට ඒකෙම වේනවා ලොකු වගකීමක් තියෙනවා අපි මෙහෙම දැනට ඇවිල්ලා මොනවද කියන්නේ කියන කරුණු ගැන ලොකු වගකීමක් තියෙනවා මොකද ප්‍රවාහන ගොඩනගනවා ඒ ප්‍රවාහනෙ යම් කිසි බරපතල තීරුම් ගෙනවද ඉදිරියට යෑමට බලවත් තවදුරටත් ආත්පස ගවේෂණය කිරීමට ඒ බැටන් එක දෙන්න ඉදිරියට අරගෙන යන්න ඒවා ප්‍රයෝජනවත් කරන්න නැත්නම් මේක අපිව අතරමං කරන්න ඉඩ තියෙනවා කියන මේ ප්‍රශ්නේ හිතේ තියාගෙන තමයි මම මේ ප්‍රවාද කතාව කිව්වේ. දැන් අමරසේකරගේ හදවස් ප්‍රවාදයේ ගැටළු මම හිතන අපේ දෙන්න බොහෝ දෙනෙක් දන්නවා මේක සාකච්ඡා කරලා තියෙනවා. මේක වෙන මම හිතන විශිෂ්ටම මේකට ප්‍රතිඋත්තර දෙනවා වගේ විචාරාත්මක විදිහට රණවීරයන් කියනවා. ඉතින් කොහොමද මේක හරි ගුඩ අදහසක් කියලා මේ හදවස පිළිබඳ අදහස රණවීර මනාලෙස පෙන්න අදිනුගේ ලිපියේ මේක අදහස් කරන්න බැරි විවිධ තමාම කියන දේවල් අතර ප්‍රතිවිරෝධතාවයන් තියෙන ඒ කියන දේ විතරක් නෝකේම කාමී ව්‍යාපාර. වරසේකරන්දිම කාමී ව්‍යාපාරය මේකට මේකත් එක්ක ගලපන්න බැරි තැන් සහ මේක මොකක්ද කියන අර ප්‍රශ්නේ බරපතල විදිහට එනවා හදපස ප්‍රවාදය. නමුත් ඒ එසේ වන අතරේ මම හිතන අපි බොහොම තදින් හදවස ප්‍රවාදේ විවිචන කරගත්තු ඒ වෙස්සේ වෙන අතරෙම අමරසේකරගේ පසුබිම අමරසේකරගේ විදත් රසිකත්වය ජාත්‍යන්තර වශයෙන් සාහිත්‍ය පිළිබඳ ඔහුතුර තියෙන සමරු තියෙන මනා බැටීමක් දන්න නිසා පුද්ගලික මොහොත් එක කතා කරොත් ඔහුගේ අර ජාතිකවාදී දෘෂ්ටිවාදී දේවල් වඩා බල තේරුමකට විවෘත දේවල් කතා කරන මනුස්සෙක් තමයි අපි දන්න නිසා මම එතකොට කල්පනා කරන මොකද මේ අත්වසින් අමරසේකර කියාගන්න බැරුව කියන්න හදන්නේ හදවස ගැන. එහෙම එහෙම මොකක්ද කියනවාද සාරයක් ඔහුගේ නොකිවිච්ච ඔහුගේ අර ජාතිවාදී ප්‍රශ්නේ නිසා මේ අයාලේ ගිහ මොනවා හරි තියනවාද කියලා මට කල්පනා වුණා. එන්නත මට හිතුණා මේක තව ටිකක් මෙවසුවට කමකුත් නැහැ කියලා. ඉතින් මේක තමයි එක තව කාරණයක් මම මේ යෝජනා කරන්නේ හරදී මතු කරන්නේ. ඒ අතරේ අපි ඉස්සර මතක් කරගන්න ඕන දේ අපි මම හිතන්නේ මේ තමයි සංවිධානිකව රණවීර මෙතන මෙතන සාකච්ඡා කරන දේ පිළිපන් මාර්ගයේ ඔහුගේ කාව්‍ය මාර්ගය I think ප්‍රධානම ලක්ෂණ වශයෙන් මෙතනම අය කියලා කියන මත කතාන චිත්‍ර රූප පිළිබඳ ඉමේජිසම් කියන අදහස මේ කියන තන්නේ සංකල්පය සහ ක්‍රියාව මේක ඔහු පරිශීලනය කරන මූලාක්ෂරට මොදින් දීලා තියෙනවා මේ සාකච්ඡා කරලා තියෙනවා ඇන්ග්ලෝ ඇමරිකන් මූලාක්ෂර ගැන ඔහු මනාලේ සාකච්ඡා කරලා තියෙනවා මේක පිටුපස්සේ අතර වශයෙන් තියෙන මුලක් වියොත් එක තියෙන ප්‍රංශ සාහිත්‍ය මුලක් මෙතන තියෙනවා ඒ පේස්ට්‍රා පවුන් කිව්වා අපි මරිගානු කවි ජයග්‍රහණ ඔක්කොම පිටපස්සේ හොරකමක් තියෙනවා අපි ප්‍රංශෙන් තමයි නිවන් තත්ත්වය තියෙනවා හරියට මේ කාලේ විශ්වවිද්‍යාල සේවාසේ සම්පූර්ණ මුල 1900 අතට 9 10 වෙනකොට
සමාන්තර ධාරාවක් රුසියාවයි තනදෙනු. කාම ව්‍යාපාරය. ඉවකටත් ඔය වගේම ලොකු අතික්‍රමණය කිරීමක් කරන්න දිනුනා තමන්ගේ පැරණි කාව්‍ය මාර්ගයේ ඉරවෙතා සංකේතවාදයේ කියලා ප්‍රතිවිච්ඡ ප්‍රසෙන් පන්සෙත් ප්‍රතිවිච්ඡ ඒක ඊට පස්සේ තියෙන වැඩවසම් වැටෙන වැඩවසම් සමාජයේ ඒ ප්‍රභුන්ගේ ජීවිතයේ ඒක ඊට පස්සේ තමයි සංකේතවාදයේ තිබුණේ ඒක එක්ක නමුත් මේක කඩාගෙන අතික්‍රමණය කරමින් යන මාර්ගයක් යනවා ඕන් එක ඇක්මීසම් කියලා හඳුන්වනවා රුසියානු විද්වත්තු සහ රුසියානු එවකට ආපු මේ අලුත් කවි පරම්පරාව 1912 වට ඉමේජි සම්බගේ ඇමරිකානු කවියට සමාන්තරව වගේ කිසිම සංස්පර්ශයක් නැතුව ඒ ඔවුන්ගේ ප්‍රභාවය වුණේ ෆ්‍රාන්ස් නව කාව්‍ය ව්‍යාපාරක පශ්චාත් සංකේතවාදී ව්‍යාපාරය තමයි මෙකට ප්‍රභාවය වුණේ. එතරම් ඔයලා බලද්දි අමරසේකර රණවීරත් තමයි විභාවිත සාකච්ඡාත් ඇතුළේ තිබිච්චි අලුත් ලක්ෂණ ඉතාම මැනවින් රුෂානු මුල් විද්වතු තේ විදිහම තනවා කවියෝ තේ විදිහම කල්පනා කරලා තිබුණා ඒක පුදුමයි. දැන් ඕනු විශ්වාස කරා මේක අනුපාණය ලබන්න තමන්ගේ සීමාව ගිහිල්ලා මදි අපි වෙන පරිශීලනයට යන්න ඕන කියලා. ඒකේ ලක්ෂණ ඒකට චිත්‍රූප පිළිබඳ ඇමරිකාවේ තියෙන අවධාරණයට සමාන්තර අවධාරණයක් තිබුණා. ඒක තවත් කාව්‍ය ගොඩනැගීමේ තව පරිපරණී ලෝකෙන් උද්ගත දේවල් ඔහුගේ මේ සම්පත් කෝෂ්ඨාගාරයේ තිබුණා. නමුත් මේ වගේ විශේෂයෙන්ම දේව තමයි නරන් සංක්ෂිප්ත බව කියන අදහස. චිත්‍රූපට අමතරව සූර්ලා මේ වචන මත මතාවේ රණවීර ගින්නා සූර්ලා මේ අපි කියන්න ඕන දේ වචනයක් කරී අමතර කියනවා නම් අයින් කරන්න ඕනේ. ඒක අපේ ඉකොනොමික සංකේතයකට කෙටි කියන අදහස නෙවෙයි. ඉකොනොමියක කවියේ ඉකොනොමියක විතරම වැදගත් කියන අදහස. ඒක අපේ වාදයේ තිබුණා. දැන් අපේ වාදයේ කියන වචන තමයි ඔබට like a provision tenant like a free මුලකින් ගත් එක. ඒ නෝම් ක්‍රේම් අදහස් කරේ කිසියම් සංසිද්ධියක් එහි යන්න නම් උපරිම තැනට යන්න කියලා. උපරිම භාවයට පත් වීම පූර්ණත්වයට පත් වීම. ගහක් නම් මල් පිපෙන වෙලාව තමයි 1 මීටර. විකල්පෝට කවියත් යන්න නම් උපරිම තැනට යන්න ඕනේ කියලා. ඒක ගවේෂණය කරමින් යන්න ඕන කියන අදහස. ඒක වගේ අභ්‍යන්තර වේදිකාවේ. ඒකට ඉතාම වැදගත් දෙයක් තමයි ඒකට කරන්නේ රොමැන්ටික් කාව්‍යයේ කොහෙත්ම දකින්නේ නැති වෙච්ච ඔය සංක්ෂිප්ත බාහිර අභ්‍යන්තරික තාර්කික කවි වචන ගණිතය කරන්නේ මුළු කවි සිරුරම තර්කානුකූලව ගොඩනගන්න කියන එක. ඒක බුද්ධිමය ලොකු වෑයමක් කරන තියෙන්න ඕන කියන මේ දෙක එකතු කරන්න ඕන කියන අදහස. දැන් හදවතින් තමයි දැන ලොකු උඩ වචනයක් අමරසේකර කියන මොහොතේකට අපිට වෙන තියෙන අහස දෙන්න පුළුවන්. ව්‍යූහය පද යෝජනය ඒ අපි පාවිච්චි කරන රූපක මේ සියල්ල එකතු කිරීමේදී ඇති වෙන තාර්කිකත්වය කලාපන තාර්කිකත්වය ඉතාම වැදගත් කියන්නේ අදහස මේ මම හිතන අපිට දුරස්ත දේවල් නෙවෙයි මේවා කෙලින්ම රණවීරගේ කාම ව්‍යාපාරයට උගක් සම්බන්ධ ව දකින්නට පුළුවන්. දැන් ඉතින් මම මේ එන්ට්‍රි එකට පස්සේ මම හිතන්නේ හරි මේ ප්‍රවාහයේ ගොඩනගන්න එක සමහරට මේ අමරසේකරට මොකක් හරි නොකියු දෙයක් තියෙනවා නම් ඒකට අත්දැකක් දෙන්න පුළුවන් නම් තෝ කිය අනුගාමිකෙන්ද අපිට දේවා කියන මම ප්‍රාර්ථනා කරනවා මේ යෝජනා කරන්න යනදී මොකද අද පස්සේ කියන මුළු ප්‍රවාහය බැලුවම ඒක මේ රණවිරිතාම හොඳින් ගොඩනගාන විදියට අවසන් අනුගාන මේක ගැන මොකක් හරි නිගන්ඩුවක් උනාරි වචන ഘോഷයක් වෙන හදන්න පුළුවන් ඉතින් ඔය කිරිට බලන්න එහෙම මොකක්වත් නැහැ හොයා ගන්න. 13 සීවස්සේ සිටින හදපසෙන් මොකන්ද මේ? කොහොමද අපි ඒක ෆ්‍රේම් කරගන්න රාමගත කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ මම ඉතින් තමයි මේ ගත්තේ ගන්නේ. මේ ප්‍රවාදයේ මගේ සමහර විතරට අලුත් ගැන්නේ ඔය කියන්නේ දෙයි නමුත් මේ කවිය සම්බන්ධයෙන් මම මේ සවාදගත කරගන්න ටිකක්
ජීවිතයක් වෙනස් විදියට මම යෝජනා කරන මේක 2005 විතර වෙනකොටත් යම් විදිහකට මම ගොඩනගලා අවසන් වෙලා තිබුණා මේ අදහස තියෙන්නේ විකටසන් බර්ටන් රසල්ගේ අපි 56 ලිපු පොතක් තියෙන එක human condition මනුෂ්‍යයන්ගේ පැවැත්ම පිළිබඳ ඔහු ධාර්මනාක් වෙනවා නැත්නම් ඔහු සංක්ෂේපයක් කරනවා මොකක්ද මේකේ තේරුම කියලා ගන්න ඕක වෙනවා මනුෂ්‍ය කන්ඩිෂන් එක human condition මනුෂ්‍යතාවන අවසානයේ අරගෙන තුනකට කැටි කරන්න පුළුවන් කියලා. මනුෂ්‍ය ගැටුම් තුනකට කැටි කරන්න පුළුවන් කියලා. දැන් ඔහු ඇතුළු මම කියන්නේ මේ විතර කියලා තමයි අපේ කාලේ මත වෙනවා ප්‍රශ්නේ ඔහු නූතන ඔළුවක් නූතන වාද්‍ය ඔළුවක් නූතනේ තම විශිෂ්ට නූතන මනසක්. ඒතර ඔහු පුහුණු වෙච්ච ක්‍රමයක් තිබුණා. ඒ නූතන විද්‍යාවේ ක්‍රමය. එතකොට නූතන වම දක්වා කියන මාක්ස්වාදයට ඇතුළු ඔක්කොම නූතන ව්‍යාපාර, නූතන චින්තා ව්‍යාපාර. මේ හැම එකක්ම පුහුණු වෙච්ච තරක් තියෙන පුහුණුච්ච තර තමයි නූතන විද්‍යාව. නූතන විද්‍යාවට බැහැ ලෝකේ තේරුම් ගන්න සමස්තයක් වශයෙන් ග්‍රහණය කරන්න. විද්‍යාත්මකව ලෝකේ කැබලෙට බිඳලා තේරුම් ගන්න උත්සාහ කරනවා. අපි මුචි කාලේ විශ්යන් කියලා ඉගෙන ගන්න මේ කැලේ. ඊට පස්සේ ප්‍රශ්න තියෙන්නේ අපි විශ්වාස කරන්න පටන් ගන්නවා මේ කැලේ ඇත්තයි ඒක ලැබෙන දැනෙන ඇත්තයි කියලා. අපි ප්‍රතිපත්ති తీරෙමු. ඒ කොටස කැබලක් අල්ලගෙන ගොඩනගෙන දැනීමේ ලෝක ප්‍රවාද ගොඩනගෙන අපි රටේ ආයරණවිතන් තීන්දුව ගන්න යනවා. සාන බලපතට ගැටලුවින් ඇතිවන මේ කැලේ ඇත්තයි කියලා ගැනීමේ අදහස. මම කාලයක් තිස්සේ මම ඉන්නේ ඕනකෙන්න පද්ධතිමය සිටීමක් ඇතුළේ ඉන්නේ මේ රසන්ගේ මේ ගැටුම් තුන දැකගම මට තේරුණා කාලයක් පෙර අවුරුදු 24 පෙර ලොකු ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඒ බැලු බැලමට ඇත්තයි. ඒක ලොකු සාධනීය දෙයක් නෙවෙයි ලොකු සුවය ගැනීමක් තියෙනවා. හැබැයි බලපු විදිහේ කරඩයින් එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මට එකපාරටම පෙනුණා අත්වාසේක පෙනුණා කියලා තමයි කියන්නේ. මේක සම්බන්ධ ත්‍රිකෝණයක් වශයෙන් මෙහෙම 1 2 3 කියලා ඔහු ලියුවේ මට කියන්නේ අන්‍යෝන්‍ය භාවයෙන් යුතු සම්බන්ධ තුනක්. මනුෂ්‍යයාගේ සම්බන්ධ තුනයි තියෙන්නේ කියන දැනට මම ආවා. තමා සමග මනුෂ්‍යයනි මනුෂ්‍යව සමග මෙත ප්‍රමිත අනගන්කේ මොන සමාජානයක ඒක ගොඩනගින දෙයක් ඒ කාල වලට අනුව ඒකට අපි ස්වභාව ධර්ම අපි පාසල් අපි වෙන ඉගෙන ගන්න පරිසරය කියන එක තියෙනවා ගැටලුව. පරිසරය කියන්නේ කිසියම් එළියේ තියෙන දෙයක්. මම පෞද්ගලික කාලේ පාවිච්චි කරන්නේ ඉකෝ කියන අයිතිහාසිකයිදේට ඉකෝසිස්ටම් එකේ ජීව වාස පද්ධතිය. ඒතර මම සමග තියෙන සම්බන්ධය මම අපි අනිකා සමග තියෙන සම්බන්ධය සහ අපි මානවකයේ ජීව වාස පද්ධතිය තියෙන සම්බන්ධය තියෙන ත්‍රිකෝණයක්. නැත්නම් අන්‍යෝන්‍ය භාවි ගතික ත්‍රිකෝණයක මේවා අන්‍යෝන්‍ය වශයෙන් බලපාන. මේ ඉන්සයිට් එක මේ අන්තර් දෘෂ්ටි ආපම ඔබට ඊට පස්සේ සාහිත්‍ය දිහා බලන්න පුළුවන් වෙනස් දැල්මක් කියලා. අපි මොනවද නූතන සාහිත්‍ය විශාල වශයෙන් අපි ලෝකේ දකින්නේ කොහොමද? නූතන සාහිත්‍ය ඉතාම දැන් නූතනය හොඳ නූතන මනුෂ්‍යයා ඉතාම මානවවාදී මනුෂ්‍යයෙක්. ඔහුගේ ගැන ලොකු උනන්දුවක් ආදරයක් තියෙනවා. එතන මොනුතන සාහිත්‍ය සමස්තයක් වශයෙන් ගත්තම කියන තර සමස්තයක් වශයෙන් ගත්තම මේ ත්‍රිකෝණයේ එක කෝණයක් ගැන තමයි උනන්දු වෙන්නේ. අනිකාගෙන අනිකාට යහපතක් වීම සමාජ සාධාරණත්වයේ මානව ගෞරවය ෆ්‍රාන්සිස් ක්ලින්ඩලා බු ඒ තුසි වටිනාකම් තමයි ප්‍රධාන ලක්ෂ්‍ය වෙන්නේ ලෝකෙ මිටෝනා යහපත් ඉතින් ඒකේ තාම තුන් අදහසක් තුන් නූතන මානව විද්‍යාවේ මානව තමයි හියුමනිසම් මානුෂ්‍ය වේදේ මානවවාදී ආනවවාදී ප්‍රධානම තත්ත්වය තියෙන්නේ මේ ප්‍රගම අනේක අපි අනේකත්වයට සම්බන්ධ වඩා මානසික මනෝ යහපත් කිරීම අන්‍යෝන්‍ය ස්වභාවයෙන් පවත්තරයි. ඒක ප්‍රශ්නේ මේකයි ඒක හොඳයි. එතකොට සාහිත්‍ය ගුවක් වැඩ සාහිත්‍ය තමයි වැඩි කරන්න පුළුවන් ඒවා තියෙන්නේ කවියට විශේෂ වශයෙන් කොහොමද කරන්න ඕනේ කියලා මම කියන්නේ. එතකොට
අපි විද්‍යාවෙන් නම් මේ වැඩේ කොහොමද කරන්නේ සාහිත්‍ය කරුවෝ කොහොමද අර අපි හිතුවත් නැතත් මේ සම්බන්ධතා තුන ඇතුළේ ඉන්න නිසා සාහිත්‍ය සමාජයට මේ සම්බන්ධතා තුනම ගැන අවබෝධ කරගන්න දෙයක් කරන හැබැයි දූත සාහිත්‍ය ප්‍රධාන වශයෙන් ફોકસ වෙලා තියෙන්නේ මේ සාධාරණ ගෞරවනීය සමාජ පිළිවන් දෙයක තමයි මට කලින් කතා කරලා සතුට දේශපාලනික ඒ ටිකට එබැවින් දේශපාලනික අදහස් ඊට වඩා පුළුල්ව ගන්නවා. ඊට පුළුල්ව ගත්තොත් අපිට මේ සම්බන්ධතා තුනම එකට තියෙන්නේ අන්‍යෝන්‍ය වශයෙන් එකක් ගලවලා සනියප කරන්න බෑ කියලා තේරෙන්න ඕන. ඒක තමයි තමන්ක තියෙන සම්බන්ධයෙන් පිළිබඳ අභ්‍යන්තරික තමන්ගේ ආර්ථික මත තමන්ගේ ලෝකෙන්නේ ඇයි මොකද මගේ තේරුම ආදි වශයෙන් ලොකු අභ්‍යන්තරික ප්‍රශ්නයකට අපි උත්තර දෙන්න අපිට අවලෝකයක් ඒ එළිය ආවේ නැත්තම් අපි කොහොමද එළිය දුවනවා මොකන්ද මේ තේරුම් කියන්නේ සයිකොලොජිකල් ප්‍රශ්නයක් නෙවෙයි ඒක තමයි අභ්‍යන්තරික කියලා කියන්න පුළුවන් ප්‍රශ්න මොකක්ම කවුද මොකක්ද මේ තේරුම ආදි වශයෙන් පැරණි නූතනත්වයට පෙර ලෝකේ කිසියම් විදිහකට ඒ කෝණය ඒ ඩයිමෙන්ෂන් එක තිබුණා ඒ විද්‍යාත්මක අධ්‍යාපනය කියලා කියන පුණ්‍ය ඇතුළේ තිබුණා කොස්මොලොජිකල් පොයින්ට්. අපි මේ ඉන්නවට වඩා ලොකුයි කියන අදහස. අපි මේ හුදෙක චූල මේ ශරීරයක් තියෙන කාම බීලා ජීවත් වෙන මැරිලා යන සත්ත්ව කෝපාසයක් පමණක් නෙවෙයි. අපි ඊට වඩා යමක් තියෙනවා කියන අදහස. ඒතකොට විශ්වීය පැවැත්මක කොටසක් අපි කියන අදහස තමයි මේ එක කෝණයක තවත් පැත්තෙන් බලනවා කියන එකට තමයි අධ්‍යාත්මික කියලා යමක් අපි නම් කරනවා කියන එක. ඒ වගේම ස්වභාව ධර්ම නැත්නම් ජීවස් පද්ධතියක අපේ සම්පත. අප බොහොම විකට සලකන. මම දෙකපු සහෝදර උද්දුත වශයෙන් කියනවා ලාල් හැකොඩගේ කවිය විශිෂ්ටතම කවියක් කියලා මට ඒක මහා මිනිස්සේ ඔබ ගඟක් නිසා. ඒයි මේ ත්‍රිකෝණෙන් දාපම ඒක තේරෙන්නේ. පළවෙනි වරට අපි ලංකාවේ කවි දකිනවා පරිසරයේ හුදෙක් ඔබ්ජෙක්ට් එකක් නෙවෙයි අපිට පරිභෝජනය කරන්න තියෙන දෙයක් නෙවෙයි. අපේම අන්‍යෝන්‍ය භාවයේ කොටසක් අපිට අපි දිහා බලනකොට අපේ පරිසරයේ තියෙන දුන්නත් සබඳතාවය තියෙන සබඳතාවය අපිව අපේ තුල ඉන්න අපි රිෆ්ලෙක්ට් වෙනවා මේක අන්‍යෝන්‍ය භාවය. එතකොට තව කෝණයක් තව ඇත්තසින් ඩයිමෙන්ෂන් එකක් හිතන්න පුළුවන්. අර මම කියපු තමයික තියෙන සම්බන්ධය අනිකායක තියෙන සම්බන්ධය සබඳතාවයේ එක තියෙන සම්බන්ධය මේ ත්‍රිමයේ මේ ඩයිනමික් ක්‍රියාවකට දෙකේ දහ වෙන දෙකක් තියෙනවා ඒක මම අර කලින් කිව්වේ මගේ අපේ තුලින් සම්බන්ධයක් නම් කොස්මොලොජිකල් පොයින්ට්. ඒතොර ඒක තියෙන්නේ මේ තලයේ නෙවෙයි අද. ඒක ඔබට හොන්න පරිකල්පනය කරන්න පුළුවන් ටිකක් පිරමීඩාකාර ව්‍යුහයක් විදිහට මේ ත්‍රිකෝණයේ මේ කෝණ තුන එකතු කරලා ටිකක් උඩට ගිහිල්ලා නවතින තැන. ඒක තමයි දේව ආගම් වල ආගම් කියන වචනේ තමයි කියන අවුල. ඒ පැවැත්ම විශ්වීය පැවැත්මක් කියලා ඒක යම් කිසි නිර්මාණ දෙයක් ඉන්නවා කියලා හරි හිතන්න පටන් ගන්න මෙන්න මේ අනිකුත් කොස්මොලොජිකල් පොයින්ට් එක නිසා. ඒතර ඒක නැති වුණා ඔය අපිට දැන් මම පොගලන්ට මේ සාකච්ඡා කරලා තියෙන ජීවජීවීන් එක්ක ඒව ධර්ම ගැන ඉන්න විශේෂ දැනීමක් තියෙනවා. ඒක උනත් මම කියවන මේ ත්‍රිඇංගයක විතරයි තියෙන්නේ. ඔබ කියන දෙවියෝ මේ ලෝකේ මැනිෆෙස්ට් වෙන්න පුළුවන් විදිය තමයි මේ තියෙන්නේ. දුක් පිළිගන්න. ඔබ වෙන විදියක් නැහැ කියන අපිට දෙවියොත් එක්ක වහම උඩ ඩීල් එකක් දාගන්න බැහැ. මෙතන තමයි වැඩේ තියෙන්නේ. මේ සම්බන්ධතාව තුළ යහපත් නැත්නම් අපේ කොස්මොලොජිකල් සම්බන්ධය නැහැ. මේක අයහපත්. ඔබට වෙනම ඩීල් එකක් දාන්න බැහැ. දැන් මේකෙන් කතා දැන් කවියා අනිත් සාහිත්‍ය කරුවන්ට වෙනස්ව අත්ත වශයෙන්ම මෙන්න මේ ත්‍රිකෝණයේ අර එක කෝණයක අභ්‍යන්තරික තමන්ගේ අභ්‍යන්තරයෙන් ප්‍රකාශ කරන විදිය තමයි කවිය. අනිකුත් සාහිත්‍යයට පුළුවන් අනිකාගෙන කතා කරන්න. සහ අනිකා තුලට යන්න. දැන් මේ එක තේරුම් මේ දැන් මම මේ අන්‍යෝන්‍ය කියපු නිසා මේ සංකේතවත් විදියට දැන් කවිය තමන්මමයි ප්‍රකාශ කරන්නේ. කවිය. වෙන කිසි දෙයක් නෙවෙයි. හැබැයි ඒ ත්‍රිකෝණය යහම එක්තරා අර්ථයකින් කියන සම්බන්ධය සුපුෂ්පිතනම් දියුණුනා ඒ සම්බන්ධයේ සාරය මේ කවියතුලට ගන්න. ඒකට ඊටම තම විශාල පෝසත්
ලෝකත් එක්ක සම්බන්ධතාවක් හෙදෙන කවියක් නිර්මාණය වෙන්න පුළුවන්. නමුත් අවසාන වශයෙන් ගත්තාම කවිය තමන්මමයි ප්‍රකාශ කරන්නේ. එමේ කෝණි නැති. ආර්යවංශරණ වීරල ගේ මේ ලෝකේ මේ සම්බන්ධතාව තුන යම් යම් ආකාරයක තියෙන ඩයිනමික් විදිහට හිතන අර හතරවෙනි එක ඔහු අතරලා දිනම නැකනේ අවශ්‍ය නැහැ. ඒ කිසිම අනුපාඩුවක් නැහැ. කිව්වා විකුවගේ මේ සම්බන්ධතාව තුන තියෙනවා නම් හොඳට ඔහු හිතුවත් නැතත් විශ්වීය ප්‍රාප්තිය කුෂ සම්බන්ධය හොඳ ඇති. නමුත් එහෙම එකක් ඔහුගේ සංකල්පාව වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු ඉතාම බලගත්තු ලෝකායත කවිය නැත්තම් ඔහු දෙන්නේ නැහැ විනාත් මානිය පිළිබඳ සිතුවිලි නැ මේ පියමි ලෝකය. මේ අපිට ඇත්තට කනට අහුවෙන ලෝකේ තමයි අනවිරගේ ලෝකය. ඉතින් ඒකේ තියෙන ඔක්කොම මුළු කවි කාව්‍ය ව්‍යාපාරය දිහා බලද්දී ඕනනම් කියන්න පුළුවන්. අර ජීවන දර්ශනය ගැන ප්‍රශ්නෙදී සමන් කුමාර උන්ට තවදී කැම්පේන් එක නැහැ වෙන අතරම ඔහුගේ ජීවන දර්ශනය මුළු මුළු එක බලද්දී මට ඕනනම් කියන්න පුළුවන් කියන මට ඉන්න මම කොහොම පරිසිම් කියන්නේ ඔහු මොඩර්න් එක්සිස්ටෙන්ෂියලිස්ට් කෙනෙක්. ඔහු භවසන්තාවාදී. මානවවාදී නූතන භවසන්තාවාදීගේ ලකුණු තමයි අනුවිරගේ කාව්‍ය ව්‍යාපාරයෙන් අද දක්වා මුල සිට අද දක්වාම තියෙන. ඔහු එතන ගිහින්නේ කොත්වෙන්නේ ඔහු එතන තමයි ඔහු ඉන්නේ. මෙතන ඉන්න නන්දන වීරසිංහ උගාක් අය කියලා තියෙන ඒ කාලේ තියෙන මේ නේතෝසේ නන්දන වීරසිංහගේ රණවීරයි මේ එක වගේ කියලා. ਉਹ සමහර වෙලාවට කියවිලා තියෙන රණවීරගේ පස්සෙන් නන්දන වීරසිංහගේ කවිය පොඩ නැන්නේ. මේ ත්‍රිකෝණය සහ ඉන්නන අතර දෘෂ්ටිය දිහා බලනකොට මට පේන නන්දන වීරසිංහ සම්පූර්ණ වෙන කවිය. සම්පූර්ණ විනාශ කවිය. රණවීරවන විනාශ කවියේ කොහොම ඒ අර හතරවෙනි මානෙ තියෙනවා. විශ්වීය පැවැත්ම පිළිබඳ අදහස්. ඒ නිසා ඔහුගේ කවිය මුල් වශයෙන් ආධ්‍යාත්මික කවියක්. ඒක එක්සිස්ටෙන්ෂියලිස්ට් කවියක් නෙවෙයි. නැත්නම් භවසත්තාවාදී කවියක් නෙවෙයි. ඔහුගේ කවිය තියෙනවා අනික් මානෙ ඉහි ප්‍රකාශනයක් එන්න පටන් ගන්නවා. ඒ එන්නේ නන්දනවීර සිංහතුමාගේ තුලින් මයන් කියන්නේ ත්‍රිකෝණය එතන කවිය ඉන්නේ එතන තමයි. තමන් හිතන්නේ සමානව ප්‍රකාශ කරන්න. අර උඩ කෑල්ල ගලන්න පටන් ගන්නවා. නැත්නම් මේ තුනේම අන්‍යෝන්‍ය භාවය තුළේ ගලන්න පටන් ගන්නවා. ඉතින් ඔක තමයි එක මම කියන්න අවශ්‍ය ප්‍රවාදික පැත්තක්. දැන් මෙහෙම දෙයක් තියෙනවා. අත්මසින් මේ වාක්කෝෂය බලන මේ කවියු දෙන්න දෙන්න අපේ රණවීරගෙන් පස්සේ අපි උනත් උත්සාහ කරන තැනක් තියෙනවා. ඒ රණ අපරසේකර කියන හදවස නෙවෙයි. නමුත් කිසියම් දෙයක් තමයි මේ මෑත මහතර කිය අවුරුද්දේ වෙන්නට ඕන. මේ ආචාර්ය දේවිසනායකගේ පොතක් ආවා අසිරිමත් කවුලේ කියන නම. දැන් ඒ පොතක් මම කියවද්දී මට ඉතාම පැහැදිලි අදහසක් ආවා. ඔව් මෙහෙමනම් දෙයක් තියෙනවා. රණවීරගේ කාව්‍ය වාග්කෝෂයේ සනන්දන්ගේ විශේෂයේ අධ්‍යක්ෂක වෙලින් කියන පුරුම 13 වෙනි සියවසේ ඉඳලා ලංකාවේ කාව්‍ය සම්ප්‍රදාය ඊට එක විශේෂම අවස්ථාව කියලා දකින්න පුළුවන් බුද්ධය අපි මොලේ උදාහත වගේ බලන්නේ සා සිවස් ලකරේතර ගලානේ නේ ඒ කාව්‍ය ලැකිය විහා බලද්දී අපි සීකර පවා ඒ රත්නශ්‍රී පවා ඉතාම ප්‍රගතිනි අදහසක හිටියේ මේ නැ කවිය කියන එක සාහිත්‍ය වචනය කියන එක අපි ලෝකෙත් එක්ක යන දෙයක් අපිට ප්‍රකාශ කරන්න අපිට අඳු ගන්න පුළුවන් ඕනම වදන කොට්ටුයි කියන අදහස. කිසි සීමාවක් ඇත්තරම නැහැ අපේ තියෙන කාලේ අපේ සමාජයේ සංවේදනාවන් ප්‍රකාශ කිරීමට අපි අර්කෙන්මය හිටියේ. හදවස්සට අපි රන් කරු කරපු එක දැනක් තමයි ඕක. අපි විකාශනය වෙනවා, අපේ බස විකාශනවා. ඒ නිසා මේ කිසියම් සීමාවක් ඇතුලේ බස තියන්න බෑ. ඒ නිසා කවිය බස සීමා වෙන්න ඕනේ නැහැ කියලා. ඒ එසේ වෙන අතරින්ම තියන් පේන්න පටන් ගන්නවා මේ
ඒක අනිගරේක පරිදිහටම තියෙනවා. කවි පාවිච්චි කර තියෙන වදන් වාසික භාෂාවට සාපේක්ෂව සම්පහව වදන් නිෂ්පන්න දෙපන් වදන් පමණයි වගේ 99 නන්දරගේ පොවම හිතන්නේ 100. තත්සම වදන් පාවිච්චි කරන්න එක සංස්කෘත වදන් වගේ දේවල් මහා ප්‍රාණ ඒවා පාවිච්චි කරන්නේ බොහොම ඒ ගන්නන බොහොම පරිස්සමින් නරන්ති ස්වල්ප වශයෙන් මේ අවස්ථගත කියනවා නේද කවි තත්සම වදන් සහ වෙනත් භාෂාවකින් නම් හොඩක් කියන්නේ නමුත් විශේෂ සංස්කෘත භාෂාවයි ඉතාලම ස්වල්පයක් තමයි ගත්තු තරම් තියෙන එකක් දැනගෙන වගේ නොගැන බැරි නිසා ගත්තා එහෙම දෙයක් තියෙනවා එතකොට පොඩි වෙන කතාවක් තියෙනවා මේ මෙතන යම් කිසි දැනුවත් හෝ අවිඥානිකව සංඥානිකව අපතර අපි වෙන් කරන්නේ වදන් සම්ප්‍රදායක් ඇතුලේ කවිය පිළිවන් යන අවිනාශයක් තියෙනවා. ඒකෙන් කවියට වෙච්ච මොකක් හරි අඩුවක් පාඩුවක් තියෙනවද කියලා නෑ අපි බලන්න. නමුත් අපි කවිය වර්ධනය වෙච්ච හැටි සහ එහි ප්‍රකාශන ශක්තිය සංවේදන ශක්තිය දියුණු වෙච්ච හැටි බලන්න අපිට වෙන කිසි අඩුවක් කියලා නෑ වැඩියක් වුණා නිසා. කාරණ කවිය සුබනම් නිභාවේ ඒක හරියට බැලුවොත් කියන්න තියෙන්නේ මේකයි ඒක ප්‍රකාශනයේ සඳහා වූ කවියක් බවට පත් වෙන බව අපිට අද කවි කියවන්නත් පුළුවන් සුඛනම් එතකොට දැන් හිතවසින් බැලුවාම මේ අරණි ශිලා ලේඛන මුල් යුගවල අවා අපි හිතන සීගිර කවිය එහෙම මේ මොකක් හරි අවුලක් තියෙනවා මේ දෙවියන් කියන ලෝක විහාරය මෙච්චරද මෙහෙම මේ මේකෙන් තමයි කියන්නේ නැත්තේ කියලා. නමුත් පේනවා ඒකත් කවි ලියලා තියෙන කවුලකින් තමයි. ඒ කවි ලියුවේ එක විදිහක භාෂාවකින් මිනිස්සු කතා කරේ ඒකෙන්ම නෙවෙයි කියලා. ලෝකයේ වෙනස් විදිහක්. ලෝක විහාරය වෙනස් විදිහක් කියලා. ඉතින් අද අංක සිංහලට ඒකේ යම් කිසි සම්ප්‍රදාය දෙයක් තමයි අදත් ඒක ලොකු වැරද්දක් නේ අපි ඒක බලෙන් රකින්න අවශ්‍ය නැහැ. නමුත් මේකෙන් ගත්ත යහපත් දේ රැකබලා ගැනීම මගේ දෙයක් තියෙනවා මම නන්දනේක නන්දනේම තමයි කියනවා මට තියෙන නන්දනේගේ කවි 100ක් වගේ තියෙන්නේ තත්සම වදන් සහ නිෂ්පන්න වදන් අර සපත් වදන් එදීන් ආපු දේවල් එහෙමම දාලා නැති තරම් ඉතින් ඔය එහෙම ඒකනම් හදවස මගින් හරි එකනම් ලොකෝට කාපේ කලවෙන්න අවශ්‍ය නැහැ. මොකද ඒක විසින් දෘෂ්ටිවාදී ප්‍රශ්නයක්වත් එහෙම මොකක්වත් අපි සීමා කිරීමේ අදහසක්වත් මොකක්වත් එතන නැහැ. එතන තියෙන්නේ කවිය ජව සම්පන්න කිරීමට අවශ්‍ය වදන් පෝෂණය මොකක්ද කියන කාරණයක් වගේ තියෙන්නේ ඒකම ටෙක්නිකල් අදහසක්. දැන් මේ මම විකල්පන කරලා කිව්වොත් හොඳයි අර භවසන්තවදෙන් ලෝකායත ස්වභාවයේ ਉਹ වැත් වශයෙන් අභ්‍යෝගාත්මකව රණවිරි කරමින් දිගටම තියෙනවා අපි මේ මම දැන් පැහැදිලි කරන්න ඕනේ මේක මේ ආගමට විරුද්ධව යන දේ කියලා කියන්නේ ආගමික කතිකාවට විරුද්ධ යන දේ දැන් මම කියපු නන්දන විග්‍රහයෙන් ඉතියේ මේ විශ්ව ඉය පැවැත්ම සඳහා වූ මාන්නේ ආගමික නෙවෙයි ඒක ආගමික අදහසක් නෙවෙයි මෙතන ආගම කියලා කියන්නේ අපි සම්පූර්ණ ඒකට ඕන හේතුවක් මට යෝජනා කරන්න පුළුවන් මෙහෙම දෙයක් නූතනයේ විශේෂයෙන් නමුත් පෙර සිට මෙහෙම දෙයක් වෙනවා මේ ආගම සමාජ ක්‍රියාදාමයන්ට මම මගේ ප්‍රවාදය කියලා කියන්න පුළුවන් පහුගිය අවුරුදු 500 අපි ওই ආධ්‍යාත්මිකයි ආධ්‍යාත්මික ප්‍රගමනය පූර්ණත්වයට පැමිණීම අපේ අභ්‍යන්තරය දියුණු කිරීම ආදි වශයෙන් ව්‍යාපාරය එක පැත්තකින් තියෙනවා සමාජය යහපත් කිරීම සඳහා ව්‍යාපාරය තව පැත්තකින් තියෙනවා මේක ආරම්භයේ තිබුණේ එකට එකයි මගේ දරනවා මේ ආධ්‍යාත්මික මානයයි සමාජ මානයයි තිබුණේ එකට බුදුන්ගේ හරි ජේසුන්ගේ හරි ක්‍රියාදාමයක් වැඩ පිළිවෙල ඔක්කොම බලද්දි මේක දෙකක් නෙවෙයි එකක් මේක කරේ මේක සඳහා මේක කරේ මේක සඳහා මිනිස්සු කියනපත් දින දුන්නකොට බොහෝ ජන හිතයි බොහෝ ජන සුඛයයි වෙන වැඩකට නෙවෙයි
ඒකම කරුණාව මෛත්‍රිය පිළිබඳ බුදු දේම තියෙන අනිකා සඳහන්. මේක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා කරන්න හැකි දෙයක්. දැන් මේ දෙක එකට තිබුණේ. නමුත් නූතනෙන් මේක දෙකට කැඩුණා. දැන් අපේ රටවල මේ කැඩීම ඊට වඩා පෙර වැඩවසම් යුගවලදී මේක කැඩෙනවා වැඩවසම් සමාජයේ තර්කණයට ආගම සහය කැඩේ ඔලෙ සම්පූර්ණ වෙන දෙයක් බවට පත් වෙන එක අගමුල අනිත්‍යත්ව කියන අතිශයින්ම ආත්මార్థකාමී ව්‍යාපාරයක් බවට අගමුල පත් වෙනවා. තමාව බේරාගෙන තමාව යදවීම වැඩ කොට අගමුල පත් වෙනවා. අනික යහපතර ත්‍රිකෝණයට දාපුවා මේක අහුවෙන්නේ. එහෙම යහ සම්බන්ධතා තුනම යහපත් වීම තමයි මිනිස් යහපත කියන දේ වෙනුවට තමන්ව බේරගන්නේ. අතෝ සි ත්‍රිකෝණය හොද ටෙස් කර කිරීමේ ක්‍රමය. දැන් අපි ප්‍රශ්න ඔන්න බලන්න පුළුවන්. අද ප්‍රශ්නේ මේ සම්බන්ධතාවුන රෝගී වෙලා තියෙනවා. මනුෂ්‍ය රෝගී වෙලා තියෙනවා. අපි අනිකත් එක තියෙන සම්බන්ධය රෝගී වෙලා තියෙනවා. අපි සෝභාගමත් එක්ක සම්බන්ධය රෝගී වෙලා තියෙනවා. නවලික ප්‍රණයත්‍රි තම භයානක විදිහට මේ රෝගී තත්ත්වයේ තියෙනවා. උත්තරේ මොකක්ද වෙනවා? උත්තරේ සෝපත් කිරීම. කොහොමද සෝපත් කරන්නේ? මේ සම්බන්ධතාවුන සෝපත් කරන්නව වැඩ පිළිවෙලකට අපි යන්නේ. ඒතර මොඩර්න් මේකේ තියෙන මේක එකක් කර ගලවලා තමයි අපි මේවා සෝපත් කරන්න හදන්නේ. මාක්ස්වාදයේ හරි ස්ත්‍රීවාදයේ හරි තියෙන මේ එකක ගලවලා අපි බේරන්න පුළුවන් කියලා හිතනවා. ඉතාලම හොඳ බෑහමක්. ඒක කරන්න බෑ. මොකද අර දෙක ඒ පද්ධතියෙන් අයින් වෙලා තියෙන්නේ. ඒතර ඒ වගේ ඩයිනමික්ස් වෙනස්. ඒතර ආගමේ ප්‍රශ්නේ තියන්නේ අපේ බුද්ධාගමේ ප්‍රශ්නේ තියන්නේ ඒක නෙවත. තමන් එක්ක තියෙන සම්බන්ධය හොද කරන්න තමයි අර දෙක අතර තියෙන්නේ. ඒතර අනේකට හේනගෙවවත් කමක් නැහැ. මං ගොඩ යන්නේ. ඒතර ඒක තමයි මේ හැබැයි කතරසන් මුදල චර්චිත ප්‍රශ්නේ. ඕනම ව්‍යාපාර බදුවම මේ ගැළවීම ව්‍යාපාර කරනවා මේ ත්‍රිකෝණයට දාපු ගමන් අහුවෙන්නේ කවුරුද? ඒතර අපිට අවශ්‍යයි ආධ්‍යාත්මික දේශපාලන ව්‍යාපාරයක් කරන්න. මිනිස්සු අධ්‍යාපනය කරන සමාජ අධ්‍යාපනය කරන වැදගත් වෙන අලුත් මිනිස්සු වල. ඒ අලුත් මිනිස්සු ලෝකයේ අත්වසින් ගොඩනගින්න පාවන වෙනවා. ඒතර ඒ කර්ම තමයි බලන්න තියෙන්නේ. කොට මම මේ මෙතන ඉඳපු තියෙන විනාඩි කිහිපේ මම කැමති මේ අපි දෙක තුනක් කියවන්න. මේ රලින් රල කියන පොතේ අරගෙනට විදිහේ රලින් රල කවි සංග්‍රහයේ තියෙන භාවනාව කියන කවිය මැදිනකොට මතකද ඔබට මේක තියෙන උද්ෘත හතරක් ඇතුලේ තියෙන කවිය ගොඩනගන සකස් කරලා තියෙන්නේ කේසන නඛා ලෝම දන්ත හැමෝටම මතක් වෙන බෞද්ධින් මතේ තාගය. නමුත් මේක මොකද කවිය කියලා බලන්න. දැන් මේක අත්වසේ පිළිකුල් භාවනාවක් නේ පාවිච්චි කරන්නේ. එතකොට මේක අපි ගොඩ යන්නේ ප්‍රොජෙක්ට් එකනේ. මෙන්න කල්ප රණවීරගේ කවිය. කේසන දෙවුර අතරින් උනා බැස පිට දිගේ පතිත වන ඝන නිනු මේ කලාවතේ. නඛා රත්ත්‍යෙහි අගින් සිට මල් පෙතිසේ සුදත සුදත සිනාසෙන මියරස් කාන්තේ ලෝම ඇත්තක් දඟ යුගෙහි පිනී නොපිනී එවි හිඳින සුසිනිදු රෝම කාන්තේ දන්ත පුවක් මල් කිනි තිසාවින් එන්නේ කැඳවන සම දසන් පෙර එක් සඳක් එවි එවි නිරතුරුව බලනු මැන කරන මේ අපමණ අනතර. දැන් මේ තමයි අර කියන වගේන භවසත්තාවාදී තම බලගත්තු ලෙස නිකම් භවසත්තාවාදී කියන ලංකාවෙන් කෙලින්ම ආගමට ඔක්කොගේ වාදයක් කරන ආශක්තිය නම් ආගමික ශීල ව්‍යාපාරයට විරුද්ධව යන කරනවක් තියෙනවා. ඒක තියෙන දේශපාලන අනිපත්‍ය අධ්‍යාත්මිකයි. ඒක එකම මේ සම්පූර්ණ විද්‍යාව මනුෂ්‍යයගේ පැවැත්ම පිළිබඳ අපි බලන ත්‍රිකෝණ දර්ශකම මනුෂ්‍යයගේ යහපත් පිළිබඳ අලුත් ප්‍රශ්න ගොඩක් මතුවෙනවා. ඒතර පැවැත්මටයි තියෙන යහපත් කොහොමද ගොඩනගන්නේ කියන කාරණේ තියෙනවා. මම හිතන්නේ ඔබ හැමෝම දන්න කියවන්න අවශ්‍ය නැහැ.
සදයන් බින්දක් පොතේ ඉසුරු මුනි පෙම්නිවල හැමෝම දන්නවා කියන්නේ දැන් මේ වගේ කවි රාශියක් තියෙනවා කෙලින්ම මුහුණට මුහුණලා රණවීර කවියා හිට ගන්නවා ආගමික මේ ශීල ව්‍යාපාරයත් එක්ක එතන ඔහු පොදිකටම මම හිතන්නේ පැහැදිලිවම ඒක තමයි දේශපාලනය අරගෙන නමුත් එකම වෙන කවි තියෙනවා මේ පෙන්නන්න පුළුවන් ආශයක් තියෙනවා මේ අද තියෙන දේශපාලනික ක්‍රියාදාමයන් විශේෂයෙන් ආර්ථික දේශපාලනික ක්‍රියාදාමයන් ගැන මේ දැනුවත් කවියෙක්ව දැනුවත් කවියෙක්ව තියෙනවා මේ සමහර කවි මේක ගඟබඩ බවුරු කාව්‍ය සංග්‍රහය කවියක්. මේක කෙලින්ම ඕනනම් කියන්න පුළුවන් මම මේ කවි කියවලා ඒ ප්‍රවාදයෙන්ම කියන්න. තවර ගෝඩනේ සිහිනයක් දිටිනි බොහෝ සීතල රැයක ගැහැණියක් වැතිර සිටියා දපාලා දිරණ මත. උස්තන් දෙකක් විත්තා ඈ කෙරෙන් මුහුද අන්දරින් ඉහළට. මුහුදත් දෙවිට ඇස්සයා බලා සිටියා පුදුම. දන ගගා ආවා අතර පැත්තෙන් බොහෝ දන වැටි වැටි කිරි ඉල්ලද ඉහලයි බොහොම තනකුඩු වහසෙහි මුදුන සියොතුන් පිටේවත් යාන හැක පහලයි දරු කැඩ දෙන්නේ කිරි කෙසේ වද තැන් තැන්වල වැටේ සිටියාව කුසගිනිව අසරණව උඩ බලා මේක ලංකාවේ සංවර්ධන ව්‍යාපාර සහ ආර්ථික ක්‍රියාදාමයේ ඉතා මූලික න්‍යායක් එක්ක මෙහැප්පේ Trickle down theory කියන්නේ උඩට අපි පොහොසත් කරන්න සමාජයට හොඳයි. ඒතර මේක මේ කිරි ටික බල්ලෙන් බහි කියලා. රණවීර කවි කියලා නෑ බහි. කියලින්ම ට්‍රිපල් ඩවුන් තියරි එකට විරෝධාභාසයක් නැත්නම් විරුද්ධ කවියක් මේ ගොඩනගලා තියෙන එක තමයි දේශපාලන කවිය. තාම බලගන්න කවියක් කියලා මේ කියන්නේ. එතරම් මගේ කාර්යය මගේ මම කල්පනා කරපු විදිහට කෙටි අදහස් මත අදින් කියයි ඇතුළට ගන්න ඕනේ. ඉතින් අපි ඉතින් දැන් මේ ඉවර කරමු කියලා. එක අවසාන පුංචි දෙයක් තියෙනවා. ඒක තරුණ කවියෙක් කල්පනා කරන දෙයක්. පරිස්සම් විය යුතුයි කියලා හිතන දෙයක්. රණවීර කවියා කවි ශරීරයේ ගොඩනගද්දී මුල්ම සිටම වගේ ඕකේ භාෂාවේ තියෙන යම් ප්‍රකාශන සම්පත් වගේ කතා කරනවා. නවතීමේ ලකුණු විරාම ලකුණු දෙකමම ඔයාලි වශයෙන් සාර ප්‍රමාණ කප්තරන ඔහු මෙහි මේ කාව්‍ය ශරීරයේ ගොඩනගෙන එල්ල පිළිබලේම තමයි අපි ඒක කියව ගන්න ඕන විදිය සටහන් කරන්නේ. ඒ නිසා ඔහුගේ කවි සාමාන්‍යයෙන් සංක්ෂිප්ත කවි කවිය බලවම හරි දිගයි. සමහර වචන කඩන්නේ තේලි වශයෙන්. ඒකට මේ ස්පන්ස එකක් හදන පිළිවෙලින් ඉතින් සමහර වෙලාව තියෙනවා ඔහු ඒ අපරිමාණ කවිය පෙරවදනක් පොතේ සමහරට මම හිතන්නේ ඒවා print mistakes කියලා. ඉංග්‍රීසි කවි දාගෙත ඔයාලා සමහරට විරාම ලකුණු අරගෙන නැති වෙලා කිව්ස් කියලා. නමුත් මේ ඉංග්‍රීසි කවි යුසා රුසියන් කවි තාම කදින් අනිත් සම්පත් පාට. ඒගොල්ලෝ අතරින් නැහැ. මොනවද විරාම ලකුණු පොතේ full stop එක තිබ් කමාව exclamation marks වගේ දේවල් සම්පූර්ණයෙන්ම ඒව ප්‍රකාශනයට අවශ්‍ය විශේෂයෙන් කවිය කියවනවා මේ කවිය කියවන කවියක් බවට පත් කරනවා අපි පරිස්සම් වෙන්න ඕනේ මේ කවිය කියවෙන්න පුළුවන් ඒකේ ලොකු සංදිග්ධතාවයක් තියෙන බෑ කවිය කියපු දේ කවිය හිතපු දේ තේින්න ඕන සංදිග්ධතාවයක් තියෙන කවිය ඇතුලේ මිසක් කවිය ගොඩනගපු දේ ඇතුලේ නොවෙන්න ඕනේ මේක මෙහෙම දෙයක් මෙයා කිව්වේ මෙහෙමද කිව්වේ නොවෙන්න ඕනේ ඉතින් අර තරුණ කවිය පරිස්සම් වෙන්නගෙන කියන්නේ ඒකෝ එහෙමනම් හරියටම රණවීරව අනුගමනය කරන්න ඕනේ නැත්නම් අනිත් සම්පත් පාවිච්චි කරන්න. කවිය ගොඩනගා. ඒ මම නම් ඒක මේක ක්ලාස් කරන්නේ යද්දී පිටු බේර ගන්න ඕන නම් ගෝණක් මිස සහ තවත් විදියට ස්ථාංශය ගන්න විදියට
mamana sampurna wenna widiyata karanne me ranavira wenna mamana gamane karanne namuth ranavira ekak karala thiyenne ithama tamangema kranayak eswas mama oy widiyata koyawak dakanna e tarang sampurna mage atharata aathurgin question mark ekak hindu drutawa thiyenawa e arenna kisima deyak kohoma pawichchi karanne o samane avisharide gotna ganna hari mage vinadi 45 ඔස්තුති.